Subscribe and share. Welcome to Dinru Gadget's YouTube channel. ඉතින් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා හුඟ කාලෙකින්. ඉතින් මේ දවස් ටිකේ ගොඩක් වැඩ තිබ්බා වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න කාලේ නැති වුණා. කොහොමනොත් අද ඉඳන් මම ඔයගොල්ලන්ට සතියකට එක වීඩියෝ එකක් ගානේ වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මම දැන් කියන්න ඕනේ නැහැ thumbnail එකේ දකින්නදිනේ. මෙන්න මේ ගැජට් එක ගැන. මේ ගැජට් එක මොකක්ද කිව්වොත් smart plug මේ ගැජට් එකේ name එක. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ගෙදර තියෙන ෆෑන් එකක් හරි එහෙම නැත්නම් රයිස් කුකර් එකක් ලයිට්ස් ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක හරහා. ඉතින් ස්මාර්ට් ප්ලග් එකක් කියන්නේ අපිට මේක ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් දැන් ලෝකෙ ගොඩක් දියුණුයිනේ. ඉතින් ඔයගොල්ලෝ ලෝකෙ කොහේ හිටියත් ඔයාලා ගෙදර ලයිට්ස් ඔන් කරන්න ෆෑන් එක ඔන් කරන්න ඒ වගේම වෝටර් පම්ප් එක ඔන් කරන්න ඒ වගේ දේවල් ගොඩක් මේ ස්මාර්ට් ප්ලග් එකෙන් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ගැන අන්බොක්සින් වීඩියෝ එකක් තමයි අද අරන් ආවේ. ඉතින් මම දැනටමත් මේ ස්මාර්ට් ප්ලග් එක මගේ ගෙදරට යූස් කරලා තියෙනවා. ඉතින් දැනටමත් සාර්ථක වැඩ කරනවා. ඉතින් ඔයාලට තව මම ස්මාර්ට් ප්ලග් එකක් අලුතෙන් ගෙනාවා. ඉතින් ඒක අන්බොක්ස් කරන්න යන්නේ ඔයාලත් එක්කමයි. ඉතින් එහෙනම් අපි බලමු මේ ස්මාර්ට් ප්ලග් එක කොහොමද යූස් කරන්න කියලා. ඉතින් මේක බ්‍රෑන්ඩ් එකක් බොක්ස් එකේ සඳහන් කරලා නැහැ. බොක්සේ සඳහන් කරලා තියෙන වයිෆයි ස්මාර්ට් ප්ලග් කියලා. ඉතින් මේක වයිෆයි වලට කනෙක්ට් කරගන්න ඕන ඔයගොල්ලෝ මේ ප්ලග් එක. ඉතින් ඔයගොල්ලන් ගෙදර තියෙන වයිෆයි කනෙක්ෂන් එක. ඉතින් ඔයගොල්ලන් පේන්නේ නැතුව ඇති මේකේ ලෙටරින් එක. ඒ වගේම බොක්ස් එකේ යට පැත්තේ ගහලා තියෙනවා මේඩ් ඉන් චයිනා කියලා. ඉතින් ගොඩක් මේ වගේ ප්ලග්ස් එන්නේ චයිනා තමයි. ඉතින් මේක ප්ලග් ටොප් එකක් ඇත්තටම කිව්වොත්. ඒ කියන්නේ ඩොක් එකක්. ඔයගොල්ලන්ගේ ඔගොල්ලෝ ප්ලග් බේස් එකට මේක ප්ලග් කරලා මේක හරහා ඔයගලන්ට ගන්න පුළුවන් අවුට් එකක්. ඒ කියන්නේ ඔයගලන්ට මේකේ අවුට් දීලා තියෙන්නේ 13 ඇම්පියර් අවුට් එකක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ ස්කෝප් පින් ප්ලග් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට අයන් එකේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ෆීචර්ස් ගහලා තියෙනවා. ඒ වගේම මේක යූස් කරන්න කොහොමද කියලා මේ පැත්තේ. ඒ වගේම මේකින් මේකට දෙන්න පුළුවන්. කියන්නේ මේකට අපි දෙන්න ඕනේ කරන්ට් එක වෝල්ට් 230යි. කියන්නේ 240ක් දක්වා යන්න පුළුවන් අපිට. ඒ වගේම මේකේ කරන්ට් එක ඇම්පියර් 13ක් දක්වා යන්න පුළුවන්. 13ක් 16ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් 13ක් 16ක් අතර ඔයගලන්ට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් වතුර මෝටරයක් වගේ වුණත් මේකින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලොකු ලෝඩ් එකක් දෙන්නත් පුළුවන්. රයිස් කුකර් එකක් ඒ වගේම අයන් එකක් ඒ වගේ දේවල් මේකෙන් හරහා ඔයගලන්ට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක අපි ප්‍රැක්ටිකල් යූස් කරද්දී අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මේකේ ඇප් එකක් තියෙන ෆෝන් එකට. ඉතින් ඕගොල්ලෝ උදේට ඕගොල්ලෝ බිසි නැහැ. ඒ කියන්නේ උදේට ඕගොල්ලෝ ඔෆිස් වගේ යනවා නම් ඕගොල්ලන්ට රාත්‍රී කාලේදී ඕගොල්ලෝ නිදාගන්න කලින් ටයිමින් සෙට් කරලා වගේ මේක මේ ටයිම් එකට ඔන් වෙලා මේ ටයිම් එකට ඔෆ් වෙන්න කියලා දාන්න පුළුවන්. ඒගොල්ලන්ට රයිස් කුකර් එක වගේ වගේ කරන්න පුළුවන්. වගේම වෝටර් පම්ප් එක ඉතින් ගොඩක් ගෙවල් වල වෙනවා. ඉතින් අපේ ගෙදරත් බහුලව වෙන දෙයක්. වෝටර් පම්ප් එක ඔන් කරලා අපි ගමනක් එහෙම ගියාම ඒක දිගටම වැඩ කරනවා. ඒ හින්දා ඒ වගේ ගෙදරකට මේක හොඳම උපකරණයක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව මේක අන්බොක්ස් කරලම් බලමු. ඉතින් තවත් දෙයක් අමතකුණා, මේක ප්ලග් එකක් ඇත්තම එක ඩොක් එකක්. ඉතින් මේකේ මම මේක ඔයගලන්ට බලාගන්න පුළුවන් මේක ප්ලග් ඩොක් එකක් තියෙන මේ විදිහට. ඉතින් ඒගොල්ලොම මේ ආයතනයෙන්ම ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙනවා මේ වගේ පුංචි ගැජට් එකක්. ඉතින් මේ ගොඩාම පුංචි. ඒ වගේම මේක ඇත්තම කිව්වොත් මේක ප්ලග් එක කියන්නේ ප්ලග් බේස් එකට ඇතුළට ඔයගලන් සම්බන්ධ කරන්න පුළුවන්. කියන්නේ ඕගොල්ලන් සන් බොක්ස් එකට සම්බන්ධ කරන්න පුළුවන්. කියන්නේ වෝල් එකටම. ඉතින් ඒකත් හොඳ ගැජට් එකක්. ඒ කියන්නේ ඕගොල්ලන් ෆෑන් එකක් වගේ නම් මම කලින් පෙන්නපු එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේ ගැජට් එකකින් ඕගොල්ලන් ලයිට් කියන්නේ ඕගොල්ලන් ගෙදර ලයිට්ස් මොන හරි ස්විච් තියෙනවා නම් මේ
කනෙක්ටර් බාර් එකට සම්බන්ධ කරලා ඒ කනෙක්ටර්ස් උත් මම කියලා දෙන්නම් සම්බන්ධ කරලා ඔයගලන්ට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේකෙත් දෙන්න පුළුවන් උපරිම ඇම්පියර් ප්‍රමාණය ඇම්පියර් 16ක් තමයි මැක්සිමම් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඉන්පුට් කරන්න ඕන මේකට AC වෝල්ටේජ් එක උපරිම දෙන්න පුළුවන් වෝල්ටේජ් 240ක් කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ 230 සපෝට් කරනවා. ඉතින් මේක නම් දැන්ටමත් මම අන්බොක්ස් කරගෙන තියෙන්නේ. ඉතින් මම කලින් පෙන්වුවේ අලුතෙන් ගෙනාවේ. ඉතින් මේක මම කලින් ගෙනාපු එකක්. ඉතින් මේකත් මම දැන්ටම යූස් කරනවා. කිසි අවුලක් නැහැ. හොඳට වැඩ කරනවා. ඒ වගේම මේකේ තියෙන අනිත් පාසිය තමයි ඕගොල්ලෝ මේක ගෙදර ප්ලග් එකකට සම්බන්ධ කරපුවාම ලයිට් එකකට වගේ මේක ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒ ලයිට්ස් ටික. ඒ වගේම ඕගොල්ලන්ට ඒ ලයිට්ස් ඕගොල්ලෝ වෙනදා පාවිච්චි කරපු ස්විච් එකෙන්ම ඔන් ඔෆ් කරන්නත් පුළුවන්. ඉතින් ගෙදර තියෙන ස්විච් එකෙන් ඕෆ් කළා තිබ්බොත් ෆෝන් එකෙන් ඔන් කරොත් ආයෙක ගෙදර තියෙන එකෙන් ඕෆ් කරන්න ඕන නම් වෙනදා ඔන් කරන පැත්තට ඕගොල්ලෝ ස්විච් එක ඔන් කරපුවාම තමයි ඒක ඕෆ් වෙන්නේ. තේරුන්නේ නැද්ද දන්නේ? ඉතින් මම ඒක කියලා දෙන්නම් කොහොමද කියලා. ඉතින් මේ වගේ තමයි එකත් ගැජට් එක. ඉතින් මේ දෙකම කියන්නේ මේ ගැජට් දෙකම තියෙන්නේ කියන්නේ එකම ඇප් එකකින් සහ එකම කම්පැනිකින් තමයි. ඉතින් අප බලමු. ඉතින් මේ ස්මාර්ට් ප්ලග් විවිධ ස්මාර්ට් ප්ලග් තියෙනවා. ඉතින් එක එක ඔන්ලයින් ෂොපින් වලින් ඒ වගේ ඔයගලන්ට මේක බයි කරන්න පුළුවන්. ඉතින් මේක මිල ගණන් සඳහන් කරොත් එහෙම සාමාන්‍යයෙන් මේ මල්ටි ප්ලග් එක වගේ ප්ලග් ඩොක් එක වෙන්නේ සාමාන්‍යයෙන් 4900ක් වගේ තමයි මේ ඩොක් එක වෙන්නේ සාමාන්‍ය මුදල් හැටියට. මම මේ මිල ගණන් කිව්වේ කියන්නේ අද තියෙන මිල ගණන් මම වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එක අප්ලෝඩ් කරලා තින් කවදද කියලා ගොඩක් මේක පරණ වෙන්නත් පුළුවන් වීඩියෝ එක. ඒ හින්දා ඉතින් ඒක බලන්න පොඩ්ඩක්. ඉතින් මම මිල ගණන් කිව්වේ අනික ඔයගොල්ලෝ ගන්න යත් සමහර සෙලර්ස්ලා ගොඩක් වැඩි මුදලකට මේක අලෙවි කරනවා ඒ වගේ දේවල් හින්දා. ඉතින් බලමු. ඉතින් අපි මේක අන්බොක්ස් කළා. එහෙනම් අපි පරක්කු නොවී ඉක්මනට යක් වෙනදා කියනා වගේ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයගලන්ට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්න ඒ වගේම ෂෙයා කරන්න යාළුවන්ට බලන්න. හොඳනම් ඔයගලන්ට ප්‍රශ්න ඒ වගේ දේවල් යොමු කරන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක ඔයගලන්ට ඉඩ දීලා තියෙනවා. එහෙනම් අප පරක්කු නොවී යක් වීඩියෝ එකට. අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනින් අපේ ස්මාර්ට් ප්ලග් එකේ බොක්ස් එක. ඒ වගේම අපේ අනිත් මං අන්බොක්ස් කරගත්ත බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙනවා ස්මාර්ට් ගැජට් එක. අපිට මේ බොක්ස් එක ගැන කතා කරොත් මේකේ ප්‍රධාන වශයෙන් තියෙන ඉස්සෙල්ලාම අපිට Wi-Fi කනෙක්ෂන් මේකට ලබා දෙන්න ඕනේ කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපි මේ යටපැත්තට ගියොත් මේ සයිඩ් එකට ගියොත් එහෙම අපිට මේකේ ස්මාර්ට් ප්ලග් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපේ ඩොක් එකේ ලස්සන පිච්චර් එකකුත් මේකවලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපි මේ සයිඩ් එකට ගියොත් මම අර ඉස්සෙල්ලා ඔයගලන්ට කිව්වා වගේ වීඩියෝ එක පටන් ගදි කිව්වා වගේ මේකේ ෆීචර්ස් ටික සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා ඕනනම් ඒක බලන්න. ඉතින් අපි මේ සයිඩ් එක ගියොත් මේකේ Wi-Fi ස්මාර්ට් ප්ලග් කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ප්‍රධාන ෆීචර්ස් ටික බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ සයිඩ් එකේ. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙනවා කියලා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඒ වගේ තමයි එතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම voice control කියලා feature එකක් තියෙනවා. ඉතින් ඒක ශ්‍රී ලංකාවට ඒක ලබ් වෙන්නේ නැහැ කියලා message එකක් එනවා phone mobile app එකේ. I think ඒ වගේම time schedule කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. wifi control wifi connections ඕනේ කියලා අපිට දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් box එක ගැන නම් කතා කරන් තියෙන්නේ මේ ටික විතරයි. ඉතින් ඔයගොල්ලෝ ආසාවෙන් බලාගෙන හිටපු අවස්ථාවට අපි දැන් යමු. ඉතින් ඔයගොල්ලෝ ආසාවෙන් බලන හිටියේ මේ බොක්ස් එක ඕපන් කරන්නේ කොයි වෙලේද කියලා. ඉතින් ඔන්න දැම්මක් ඕපන් කරන්නයි යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ ස්මාර්ට් ප්ලග් එක බලා ගන්න පුළුවන් වෙනවා.
ඉතින් මේ විදිහට ඉතින් දැන් මේ බොක්ස් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මේ ස්මාර්ට් ටග් එක මේ විදිහට එදිට ගන්නවා. ඉතින් මේ බොක්ස් එක මම අයින් කර ගන්නවා. ඉතින් මේ ස්මාර්ට් ඩොක් එකේ අපිට බලා ගන්න පුළුවන් අපිට කියන්නේ 13 ඇම්පියර් ප්ලග් ටොප් එකක් මේකට ප්ලග් කරන්න පුළුවන්. ඉතින් ඒක අපිට ඉස්සරහින්ම බලා ගන්න පුළුවන් වෙනවා අපේ ස්මාර්ට් ඩොක් එකේ. ඇත්තටම කිව්වොත් මේ ස්මාර්ට් ඩොක් එක ඇත්තටම කිව්වොත් මල්ටි ප්ලග් එකක් වගේ ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන. ඉතින් සාමාන්‍ය මල්ටි ප්ලග් එකක් ඔගොල්ලෝ දැකලා තියෙනවා. ඒ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි මේ සයිඩ් එක දිහොත් එහෙම ඔගොල්ලන්ගේ ප්ලග් බේස් එකට සම්බන්ධ කරන්න දීලා තියෙනවා සොකට් එක. ඒ වගේම මෙතනත් තව මේකේ බොක්ස් එකේ තිබ්බා වගේ මේකට ඉන්පුට් වෝල්ටේජ් එක සහ අවුට්පුට් මැක්සිමම් ඇම්පියර් ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ සයිඩ් එක දිහොත් මෙතන ස්විච් එකක් බලා ගන්න පුළුවන් වෙනවා, පවර් ස්විච් එකක්. ඉතින් මේ පවර් ස්විච් එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ කියන්නේ අපිට ෆෝන් එක අපේ බැටරි ලෝ වෙලා තියෙන අවස්ථාවක වුණත් අපිට මේ ස්විච් එක අපිට ප්‍රෙස් කරලා මේකෙන් අවුට් කරන අපි ෆෑන් එකක් හරි මොකක් හරි අවුට් කරන ඩිවයිස් එක අපිට ඔන් කරගන්න පුළුවන් වෙනවා ඒ ස්විච් එක පාවිච්චි කරලා. ඐ think ඒ වගේම මේ ස්විච් එකේ ලස්සන ලයිට් එකක් පත්තු වෙනවා. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ පවර් සයින් එක හැඩයට මේ ලයිට් එක පත්තු වෙන්නේ. ඉතින් මම මේක ඔන් කරලත් පෙන්වන්නම් ඔයාලට. ඒ වගේම මේ ප්ලග් එක Wi-Fi වලට කනෙක්ට් වෙලා නම් තියෙන්නේ ඔයගොල්ලන්ගේ Wi-Fi කනෙක්ෂන් එකට. මේකේ බලා ගන්න පුළුවන් වෙනවා බ්ලූ කලර් ලයිට් එකක් පත්තු වෙලා තියෙන්නේ. ඒ වගේම Wi-Fi කනෙක්ෂන් වලට කනෙක්ට් වෙලා නැත්තම් මේක රෙඩ් කලර් ලයිට් එකක් විදියට මෙතන දිස් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මේකෙන් කියන්නේ මෙතනින් 230 වෝල්ටේජ් එක අවුට් කරනවා නම් මේ අවස්ථාවේදී මෙතන පර්පල් කලර් වගේ බටන් එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ටික තමයි මේ ඩොක් එකකින් කියන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේකට පවර් දීලා බලමු කොයි වගේද වැඩ කරන්නේ කියලා. වැඩ කරන්නේ කියලා ඉතින් මම ෆ්ලෑෂ් ලයිට් එකක් හොදාගත්තා මේකට. ඉතින් දැන් මම ෆෝන් එකෙන් ස්විච් ඔන් කරගන්නවා මේ ෆ්ලෑෂ් ලයිට් එක. ඔයාලට පේනවා ඇති මේක ඔන් වුණා. ඉතින් මම මේ විදිහට පල්ලෙහා පැත්තට මේක හරවනවා, නැත්නම් අපේ වීඩියෝ එකට බාධාවක් වෙන නිසා. ඉතින් මේ විදිහට බලාගෙන පුළුවන්. ඉතින් මම ආයෙ ඔෆ් කරගන්නවා මේක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කොච්චර ෆාස්ට් කියලා. ඉතින් මේ විදිහට බලාගෙන පුළුවන් වෙනවා. ඉතින් මම කිව්වා වගේ ඉතින් මේ ෆෝන් එක දැන් අපිට කියන්නේ බැටරි ලෝ අවස්ථාවක වුණත් අපිට මං කලින් සඳහන් කරා වගේ මේ ස්විච් එකෙන් ඔන් කරගන්න පුළුවන් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ස්විච් එක ඔන් කරනවා දැන්. මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හොඳයි යාළුවනේ. ඉතින් මේ විදිහට තමයි අපේ ස්මාර්ට් ඩොක් එක ගැන විස්තර ටිකක් කියන්න තියෙන්නේ. ඉතින් අපි මේ ස්මාර්ට් ඩොක් එක පැත්තකින් තියලා අර මං ඉස්සෙල්ලා කිව්ව ගැජට් එක පොඩ්ඩක් අරන් බලමු. ඉතින් මේ ගැජට් එක වැඩ කරලා පෙන්වන්න විදිහක් අවස්ථාවක් නැහැ මට. මොකද මේක වයර් කනෙක්ෂන් එක කනෙක්ට බාර් එකට සම්බන්ධ කරලා දෙන්න ඕනේ නිසා. ඉතින් මේ විදිහට මේකෙත් අර වගේම බටන් එකක් තියෙනවා අපිට ඒ වගේ රීසෙට් කරගන්න, ස්විච් ඔන් කරගන්න ඒ වගේ දේවල් වලට. ඉතින් මේ කනෙක්ෂන්ස් ටික මම පැහැදිලි කරන්නම්. ඉතින් මම ප්‍රධාන වශයෙන් අද අරමුණු කරගත්තේ අර ස්මාර්ට් ඩොක් එක ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් මම මේක ගැන ෆුල් රිව්‍යු වීඩියෝවක් අරන් එන්නම්. ඉතින් මේකෙත් අර විදිහට සඳහන් කරලා තියෙනවා මේකේ ඉන්පුට් වෝල්ටේජ් සහ අවුට්පුට් ඇම්පියර් ප්‍රමාණය. ඉතින් මේ විදිහට අපේ කනෙක්ට බාර් එක දිහා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා L out කියලා. ඉතින් මේ L out කියලා තියෙන්නේ අපේ ලයිව් වයර් එක අවුට් කරන කනෙක්ට සොකට් එක. ඒ වගේම L in කියලා තියෙනවා. ඉතින් ලයිව් ඉන් කියලා තියෙන්නේ ලයිව් වයර් එක ඉන් කරගන්න සොකට් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම N in කියලා තියෙනවා. N in කියලා කියන්නේ න්‍යූට්‍රල් ඉන් කියලා. න්‍යූට්‍රල් ලයින් එක ඉන් කරගන්න තමයි තියෙන්නේ. ඒ වගේම කියන්නේ අපිට මේකට තවත් එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපේ ලයිට් ස්විච් එකකට වගේ එන්නේ ලයිව් වයර් එක විතරයි.
ඉතින් නියුට්‍රල් වයරයකුත් ගන්න අපිට සිද්ධ වෙනවා ඉතින් මේ ගැජට් එක යූස් කරනවා නම් ඉතින් in සහ in out කියලා එකක් තියෙනවා ඒ වගේ තමයි මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේ ෆීචර්ස් ටිකක් ඉතින් මේකේ වෙන කිසිම දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඉතින් අදට මම මේ වීඩියෝ එක නිමා කරනවා යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට අද අරංගා ස්මාර්ට් ප්ලග් එකක් ගැන රිවිව් එකක් ඉතින් ඔයගොල්ලන් ගෙදරත් දැන් ස්මාර්ට් හෝම් එකක් කරගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා ඉතින් ඔයාලා ඔයගොල්ලන්ගේ තව ගොඩක් යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක දැම්මම ෂෙයා කරන්න යට තියෙන ෂෙයා බටන් එක ක්ලික් කරලා මයි ලින්ක් එක ඉතින් එතකොට එයාලටත් ස්මාර්ට් හෝම් එකක් කරගන්න පුළුවන් එයාලගේ නිවස ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න ඒ වගේම හැමදාම මතක් කරනවා වගේ පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක රතු පාටට තියෙනවා නම් දැම්මම ඒක උඩ ක්ලික් කරන්න ඒ පස්සේ එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න ඉතින් මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයගොල්ලෝ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න අවස්ථාව උදා කරලා තියෙනවා ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් ඒ වගේ දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක යූස් කරලා ඔගොල්ලන්ට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්න ඒ වගේ මොන හරි තියෙනවා නම් මේ වීඩියෝ කියන්නේ මේ ප්ලග් එක ගැන ඒවා ඔයගොල්ලන්ට ඒකට යොමු කරන්න පුළුවන් ඉතින් ඒ හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි එකක් දෙනවා ඒ වගේම ඒවා මම හැමදාම රීඩ් කරනවා ඔයගොල්ලෝ අලුතෙන් කමෙන්ට්ස් දාලා තියෙනවා ඒ වගේ දේවල් ඉතින් ඔයාලා ඒ කමෙන්ට්ස් මට ගොඩක් වටිනවා ඉතින් ඔයගොල්ලන්ට අලුතෙන් මොනවද වීඩියෝස් තව ගේන්න ඕනේ ඒ වගේ දේවලුත් ඔයගලන්ට යට කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න පුළුවන්. ඉතින් අදට මේ වීඩියෝ එක නිමා වෙනවා. ඉතින් ලබන සතිය අපි හමු වෙමු. ලබන සතියෙත් මම වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම මේ දැන්ට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මේ දිනුරු ගැජට්ස්